ඔන්නකින් අපි ගමන පිටත් වෙන්නත් කලින් මුලින්ම ගියේ අයිස්ක්‍රීම් කන්න වන් කැෆේ එකට. ඒක තියෙන බියගම. ඔන්නකින් අපි දෙන්න ගත්තා අයිස්ක්‍රීම් කන්න කියලා ගියාට මිල්ක් ෂේක් දෙක. ඔන්නකින් ඒ දෙකත් දීලා අපි දෙන්න යන්න පිටත් වුණා. පොඩි වැස්සක් වගේ තියෙනවා. ඔන්නකින් අපි දැන් දියට වෙනේම පාස් කරගෙන ගමන යනවා ඉතින්. කියන්න බැරි වුණානේ. අද අපි යන්නේ අපේ ඉස්සරහ වැඩවලට ලැප් එකක් ගන්න. අපි ඉතින් ඒකට තෝරගත්තේ නැනෝටෙක් එක. දැන් මේ ඉතින් නැනෝටෙක් එක හොයාගෙන තමයි යන්නේ අපි. මෙයාත් ඉතින් දැන් හරි ආසාවෙන් තමයි යන්නේ ලැප් එකක් ගන්න. ඔන්න ඉතින් අපි නැනෝටෙක් එක ළඟට ආවා. පොලිස් මාවත් බලාගෙන ඉන්න ඕන්නේ. ඒක දැක්කම මෙන්න මෙයා කෑ ගහන්න ගත්තා. නිකන් මට පේන්නේ නැහැ වගේ. ඔන්නකින් අපි දැන් නැනෝටෙක් එක ඇතුලට යන්න හදන්නේ. මෙතන මගේ අතේ ලිලා එනවා ඔන්න. ඔන්නකින් අපි ඇතුලට ආවා. මාරම කවුඩ් එකක් ඉන්නේ ඇතුලේ. දන්නවනේ ඉතින් නැනෝටෙක් එක කිව්වහම. අපි ඉතින් කලින්ම මැසේජ් එක දීලා ආපු හින්දා ඔන්න මගේ ලැප් එක ගෑනලම තියාගෙන ඉඳලා. මං ගන්නාවේ අද ඇසෝස් වීව බුක් එක. ඔන්නකින් දැන් අයි අන්බොක්ස් කරනවා මගේ ලැප් එක. බොක්ස් එකේ තමතම ලොක් එකක් තියෙනවා. ඔන්නකින් දැන් එකකින් සර්ප්‍රයිස් වෙන්න යන්නේ. සර්ප්‍රයිස්. ඒක දැක්කම මෙයාගේ මූණ හිනාවෙ. ඉතින් ඔයාලට පෙන්වන්න බැරි වුණානේ මට ඒක. දැන් ඉතින් මට පොඩි අප්ඩේට් එකක් කරගන්න තියෙනවා ලැප් එකේ. ඒක කරන්න තමයි දැන් මේ අය ලෑස්ති වෙන්නේ. ඔයාලා බලාගෙන ඉන්නකෝ. විශේෂයෙන්ම කියන්න මෙතන ඉන්න ස්ටාෆ් එක මාරම කස්ටමර් ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ ඕනම දෙයක් දැනෙති දෙයක් ඕනම දෙයක් අහලා දැනගන්න පුළුවන්. මාරම් ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලෝ හැමදේම කියලා දෙනවා. කිසිම ඉෂුව එකක් කරන්නේ නැහැ. මෙයාලගේ සර්විස් සෙන්ටර් එකත් මෙතනමයි තියෙන්නේ. මේගොල්ලොන්ගේ තව බ්‍රාන්ච් එකක් තියෙනවා කොල්ලුපිටියේ. ඒ බ්‍රාන්ච් එකට ගියත් ඔයාලට පුළුවන් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ කියන්නේ අපිට ඒවා යූස් කරලා මේගොල්ලෝ ළඟ තියෙන ඓටම්ස් ලැප්ද පීසීද හැමදේම යූස් කරලා එක්ස්පීරියන්ස් එකක් අරගෙන අපිට පුළුවන් අපිට කැමති භාණ්ඩේ ඕඩර් කරලා ගන්න. මෙතන හැබැයි ඒ කන්සෙප්ට් එක නැහැ. එනකොට මෙතන තමයි මෙයාලගේ සර්විස් සෙන්ටර් එක තියෙන්නේ. කොල්ලුපිටිය බ්‍රාන්ච් එකේ සර්විස් සෙන්ටර් එකක් නෑ. සර්විස් කරගන්න මොකක් හරි වොරන්ටි වලට ක්ලේම් එකක් මොකක් හරි තියෙනවා නම් එන්න ඕනේ අපි දෙහිවල බ්‍රාන්ච් එකට. ඔන්න දැන් ඉතින් මගේ අප්ඩේට් එක නම් කරලා ඉවරයි. ලොකු දෙයක් නෑ, පොඩි අප්ඩේට් එකක් තිබ්බේ. ඔන්න ඉතින් දැන් ඒකත් මට චෙක් කරන්න දෙනවා මෙයාලා. ඒ කියන්නේ අප්ඩේට් එක කරා කියලා නෑ. ආයෙ චෙක් කරලා බලන්න පුළුවන්. අප්ඩේට් එක හරියට වෙලාද කොහොමද කියලා. ඔය දැනුත් දෙනවනේ. එයා හැමදේම අපිට කියලා දෙනවා. ඒ කියන්නේ මම දැන් ඇහුවේ බැටරි එක ගැන, බැටරි එක චාර්ජ් කරන්න ඕනේ කොහොමද ඒ දේවල්. ඒ දේ හැමදේම මුල 0 පොයින්ට් ඉඳන් මට කියලා දුන්නා. ඒ හැමදේම. දැන් ඉතින් මම චෙක් කරනවා. තව විශේෂයෙන් කියන්න ඕනේ ඕගොල්ලන්ට, ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා කාඩ් පේමන්ට් කරනවා නම් ඕගොල්ලන්ට 2% චාර්ජ් එකක් ගන්නවා. මේවල චාර්ජ් එක කරනවා 2%. මම කියන්නේ නම් කෑෂ් වෙඩින් කරන්න. ඒතකොට කෑෂ් කරනකොට මේවල 2% ණය කරන්නේ නැහැ. නැත්නම් ඔයාලා 2% චාර්ජ් එකක් ගෙවන්න වෙනවා මෙතෙන්ට කාඩ් එකෙන් පේ කරනකොට. ඉතින් මට ඉතින් මම කෑෂ් අරන් ආවේ නැහැ. මම කාඩ් එකෙන් තමයි පේ කරේ. ඔන්න ඉතින් මගේ රිසර්වේෂන් ෂීට් එකයි මූණ හිනාව ඒකත් අල්ලගෙන දැන් ඉතින් අපි යන්නයි හදන්නේ. නැනෝටෙක් එකටත් බාය කියලා ඔන්න අපි යන්න පිටත් වුණා. මොහොඳ පේද්දි ඉතින් රැල්ල පාගන්න යන්නමයි ඉතින් බෑනේ. ඉතින් ලැප් එකත් අරගෙන ඔක්කොම අරගෙන යන්න බෑනේ. ඔන්න අපි ගියා කෛලාසයකට. අයියෝ අපරාධි කියන්නේ කෛලාසයක වහලා. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි ආයෙ යන්න පිටත් වුණා. මට මතක් වුණා Tacobell එකේ අපි ගිහිල්ලා අපිට 20% ඩිස්කවුන්ට් එකක් තියෙනවා කලින් ගියපින් ද. ඔන්න ඉතින් අපි Tacobell එකට ගියා. Tacobell එකට ගිහිල්ලා ඔන්න ඉතින් දැන් අපි ඕඩර් කරන්න හැදුවේ මෙතන තියෙන කෑම වලින් අපි 6-7ක්ම කාලා තියෙනවා. ඒකින් ද ඔන්න මගේ 20% ඩිස්කවුන්ට් එක දෙන්නයි හදන්නේ මම කලින් බිල් එක බලලා.
ඔන්නකින් කෑම එකක් බලන්න හිටිය අපි. ඔන්නකින් කෑම එකක් ඇවිල්ලා මොනවද කෑම ගැන කියන. මේ තියෙන මෙයාලගේ බෙල් චිකන් wings, barbecue chicken wings තමයි මම ඕඩර් කරේ. මේ තියෙන මේගොල්ලෝ රයිස් බෝල් එක. මේගොල්ලෝගේ නේම් එක මේකේ රයිස් බෝල්. ඊළඟට තියෙන බෙල් පීසා එක. මේක නම් රසයි. මේක මාරම රසක් තියෙන්නේ. ඔන්නකින් අපි දැන් කෑම ටික කාලා ඔන්න දැන් යන්න පිටත් වුණා. අද අපි නංගිගේ බර්ත්ඩේ එක. ඔන්නකින් යාට කේක් එකක් උතර යන්න එපා. කිරිපැක් වලින් තෑගිත් අරගෙන ඔන්න කේක් එකක් ගන්නවා රෙමාකෝයල. බලලා බලලා තෝරලා ගත්ත කේක් එක. ඔන්න දැන් ඉතින් ඒකත් අරගෙන අපි ගෙදරට යන්න. මේ පේන්නේ නැද්ද? උස්ස ගන්නත්ද? ත්‍රිවිල් එක අරන් යන්න ඕන බඩු. බයික් එක අරන් යන්න. මෙයා වැහිලා. ඔන්න ඉතින් අපි දැන් ගෙදරට ඇවිල්ලා මෙයාගේ කේක් එක කපන්න ගත්තා. අද අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරලා අපිට සපෝට් එකක් දෙන්න. අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න. අපි ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.